ඊස්්‍රයිලය සහ පලස්තිනය අතර ඇතිවමින් තිබෙන යුද ගැටුම මංහිතා කෙටියෙන් ඒ ගැන සඳහනක් කරොත් ඒක අද දෝකයේ ඇතිවී තිබෙන අර්බුදයට තවත් උත්සන්න කිරීමට හේතුව බවට පත්වෙනවා ඇරෙන්න මේ තියෙන අර්බුදකාරී තත්ත්වයන් සමනය කරන්න හේතුව බවට පත්වෙන්නේ නැහැ. අපි කවුරුත් දන්නවා ඒ ගැටුම තව තව උත්සන්න වුණොත් තව තව රටවල් මේකට අතිරේක වශයෙන් මැදිහත් වුණොත් ඒ මහා සංකීර්ණ ගැටුමේ ප්‍රතිඵලයක් හැටියට දැනටමත් හැකිලිමින් තිබෙන ලෝක ආර්ථිකය තවදුරටත් හැකිලෙනවා ඇරෙන්න ප්‍රසාරණය වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ලෝක ආර්ථිකය හැකිලෙනවා කියන්නේ හැකිලිම අපිට දැනෙනවා වෙන කාටත් වඩා වැඩියෙන්. අපි කොහොමද ආර්ථික වශයෙන් හැකිලිමේ ඉරණමකට භාජනය වෙච්ච ජාතියක් හැටියට? ඒ වගේම අපි කවුරුත් දන්නවා ලෝක ආර්ථිකයේ හැකිලිම විතරක් නෙවෙයි විදේශ රැකියා අවස්ථා අපේ පොදු ජනතාවට තියෙන අවස්ථා ඉතා විශාල වශයෙන් අඩු වෙනවා. ඒ වගේම යුද ගැටුම විසින් ඉතාම මානුෂීයවාදී අර්බුදයක් මුළු මහත් කම්පා කරන සුළු අර්බුදයක් ඇතිවීමේ හැකියාව වැඩියෙන් මතු වෙනවා. ඉතින් අපි හිතනවා ඒ නිසා මේ අවස්ථාවේදී උත්තර ලංකා සභාගය හැටියට මේ ඊශ්‍රායල් සහ පලස්තීනය අතර ඇතිවෙමින් තිබෙන යුදමය ගැටුම හැකිතාක් ඉක්මනින් සමනය කර ගැනීම සඳහා ලෝකයේ සෑම කඳවුරක්ම කටයුතු කළ යුතුයි කියන එක තමයි උත්තර ලංකා සභාවේ හැටියට අපේ ස්ථාවරය බවට පත් වෙලා තියෙන්නේ. ඔබ කවුරුද දන්නවා දැන් ආණ්ඩුවට මේකේ උත්තරය හැටියට aran තියෙන්නේ? දැන් අපි දන්නවා කැබිනට් පේපර් ගණනාවක් වෙනවා, අමාත්‍ය මණ්ඩල පත්‍රිකා ගණනාවක් වෙනවා පුද්ගලීකරණයට අදාළව. ඒ පුද්ගලීකරණය කරන්නේ පාඩු ලබන ඒවාම නෙමෙයි ලාභ ලබන ඒවා. දැන් ඒක හොඳම උදාහරණ තමයි මිල්කෝ එක. මිල්කෝ එක සතුව තියෙනවා ගොවි බිම් විශාල ප්‍රමාණයක්, ඒ කියන්නේ අනබිම් ඇතුළු ඉතා විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ ඔක්කොමත් එක්ක 21කට වැඩි තියෙනවා. ඒ ඔක්කොමත් එක්ක මේ මිල්කෝ එක දෙනවා අපිට ආරංචි විදිහට ඉන්දියානු සමාගමකට දෙන්න යන්නේ. එතකොට එහෙම විකුණන් කෑවම මොකද ඇති වෙන සුගතිය? ඒ අපි දන්නවා අද තියෙන රටේ පාරිභෝගික ජනතාවගේ පැත්තෙන් බැලුවොත් මිල්කෝ එකෙන් එන යෝගට් එකේ තියෙන ප්‍රමිතිය අනිත් යෝගට් වල නැහැ. ඒ නිසා තමයි ගොඩක් අය ඒ යෝගට් එකට කැමති. මොකද අනිත් යෝගට් වල තියෙන ප්‍රමිතිය ගැන ඕනතරම් කතා බහට ලක් වෙලා තියෙනවා. දැන් මේ එක පැත්තකින් පාරිභෝගික ජනතාවට වඩා වැඩියෙන් ප්‍රමිතියෙන් ඉහළගේ එක තියෙන දෙයක් පරිභෝජනය කරන්න තියෙන අයිතියක් නැති කරනවා. මේවා පුද්ගලීකරණය කිරීම මගින්, ලාභ ලබන ඒවා පුද්ගලීකරණය කිරීම මගින් තව තවත් රට ආර්ථික වශයෙන් අනුමත යැපෙන තත්වයකට පත් කරනවා. මේ උපාය මාර්ගයේ මේ රට ඉදිරියට යන්න බෑ. මේ විකුණාගෙන කෑමේ උපාය මාර්ගයේ ගමන් කිරීමේ ප්‍රතිඵලයක් හැටියට තමයි ලංකාව මේ ඉරණමට ඇද වැටලා තියෙන්නේ. දැන් අපි තවදුරටත් ඒ වැටිච්ච වලෙන් ගොඩ එන්න පාවිච්චි කරන්න හදන්නේ ඒ වැරදිච්ච උපාය මාර්ගයම තමයි. ඒ වැරදිච්ච උපාය මාර්ගයේ තවදුරටත් කරමත තබාගෙන ගිහින් මේකෙන් ගොඩ එන්න බෑ. ඒ නිසා අපි හිතනවා මේ රටේ පොදු ජනතාව මේ ඉතාම බලවත් සංවිධානාත්මක පෙළ ගැහිලා මේ ආණ්ඩුවේ මේ වැරදි ආර්ථික උපාය මාර්ගයට එරෙහිව තව තවත් රට වලපලට ඇද දමන, තව තවත් වෙනත් බලගතු ජාතීන් මත යැපෙන්න සිද්ධ වෙන පරාධීනත්වය තව තවත් වඩවාලන, ගැළවීමක් නැති අන්ත අසරණ පතුලක් කරා මේ රට ඇදවට්ටන මේ වැරදි ආර්ථික මොඩලේ මේ රට එළියට ගැනීම සඳහා විරුද්ධ පක්ෂයේ දේශපාලන පක්ෂත් ඒ මොඩලේම තමයි හොඳ මොඩලේ කිය බලය ඉල්ලනවා. අලේ කවුරු ගත්තත් මේ වැරදි ආර්ථික මොඩලේ නම් කරගහගෙන යන්නේ, ඒ මොඩලේ මතින් නම් උත්තර හොයන්නේ, උත්තර නෙවෙයි හම්බෙන්නේ වලපලට ඇද වැටීම ඇරෙන වෙන මුකුත් හම්බෙන්නේ නැහැ. ඒ නිසා තමයි අපි කියන්නේ දැන් ඕනේ මේ වැරදි ආර්ථික මොඩලෙන් එළියට එන මාර්ගය පාදා ගැනීමේ මගක්. ඒ සඳහා තමයි අපේ රටේ පොදු ජනතාව අරගල කළ යුතුව තිබෙන්නේ, වෙනත් කිසියම් පටු පරමාර්ථ වෙනුවෙන් නෙවෙයි කියන එක තමයි උත්තර ලංකා සභාවේ අපේ මතය. The News Reporter. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.